ඔව් දැන් මම මේ මට දැන් ඕකෙන් වෙන්නේ ලබන සැරේ ගිය සැරේ පෝස්ටරේ ගෙවෙත් මං අපච්චි මලා කියලා ඊළඟ ඡන්දෙත් මට ගහන්න වෙන්නේ පෝස්ටරේ අපච්චි මලා කියලා මේක අතාරින්නෙම නැහෙනි මාධ්‍යයේ හොඳට හිට වෙනවනේ නෑ අපච්චි මලා කිව්වේ මහින්ද මහත්තයා මලා කියන එක නෙවෙයි මං අදත් කියනවා ඒක මොකද එතුමට මම එහෙම ගෞරව කරන්නත් පෞද්ගලිකව අපහාස කරන්නත් මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ එතුම නිසා තමයි යන්තම් හරි මේ ආණ්ඩුව ගැලවිලා තියෙන්නේ එතුම නැති වෙච්ච දවසට අබ සරණයි ඔය ඔක්කොම ඉවරයි තේරෙනවද ඉතින් මම කිව්වේ ඒ දේශපාලනේ මලා කියන එක මං කල්ලිත් කිව්වනේ එතුම කිව්වා අපිව කැඳවලා පරාජය වෙලා පාන්දර දෙකට ඡන්ද ගණන් කරනකොට අපට එන්න කිව්වා ජනාධිපති මන්දිරේ අපි ගියා දියුගුණසේකර මහත්තයා විතරයි හිටියේ දියුමට කරටාක් දාලා කිව්වා විජිත මල්ලි කෙලුණාම ඉන්නේ අපි දෙන්න අපි විතරයි කිව්වා පස්සේ අපේ මැති එමුතුරු ශාලපිරිසක් ආවා මහින්දානන්ද අත්තාව රිජිනෝල් කුරේ ආවා අමාත්‍යවරුන්ට විතරයි එන්න කියලා තුනේ මහින්ද මාත්‍යා කිව්වා මම පාන්දර දෙකට බලය කුමාරු කරා මම හතරට හරි දෙකට හරි අපි මම යනවා ගෙදර එච්චරයි කිව්වේ ඒතුමා එක end of the story ඒතුමා ඉතින් කතා ඉවරයි තේරෙනවද ඒතුමගේ ඒතුමා ඊට පස්සේ මෙන්න ටික දවසක් යනකොට බැසිල් මේ මල්ලක් ගහගෙන කිහිල්ල යනවා ඇමරිකාවට එනවා ඒක තමයි මං කිව්වේ අපිට ඉතින් කරන්න දෙයක් නැහැ අපි තෝරගන්න උනා එදා හිටපු මේ ලේකම්වරයා දිනලා තිබුණේ ජනාධිපති වෙලා අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව වෙනුවෙන් අපි එතුමත් එක්ක එකතු වුණා එකතු වෙලා හැබැයි අපච්චි මලා කියලා දවසෙන් දෙකෙන් මං හිතන්නේ පක්ෂය ගෙනෙලා බාර දුන්නා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ඉතින් මමත් කියන්නේ ඝන පිහිටලා ඉතින් මලාම තමයි ඉතින් තාම නැහනේ ඉතින් මේක සැපක් නැහනේ සැපේ ගොල්ලන්ට විතරයි පවුලට විතරයි प्रादेश सभा ඒක සල්ලිදෑ මේ ඉල්ලන්නේ ආණ්ඩුකාරවරු හරහා මේ ඉල්ලන්නේ මොනවද අර පළාත් පාලන ආයතන වලට දෙන්න තියෙන සල්ලි ඒකට මැච් එක ගහන්න හදන්නේ breaking.lk